විවිධ හැඩතල සහ විවිධ වර්ණ භාවිතයෙන් නිමවා ඇති චිත්‍ර හා බිතුසිතුවම් කලාත්මක අගයෙන් පිරි නිර්මාණයක් ලෙස පැසසිය යුතුය. දේශීය පක්ෂීන් උරගයින් ඇතුළු බොහෝ දෙනා නොදැන සිටි කුඩා සතුන් පවා චිත්‍රණය කලාත්මක ඇසකින් කරමින් ඔහු ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවට නව මානයක් හඳුන්වා දී තිබීම පැසසිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ 2020 පෙබරවාරි මාස 7 වන දින. බොහොම ස්තුතියි. ගරු අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය වර්ෂ 2019 නොවැම්බර් 16 වෙනි දින බලයට පත් වූ අපගේ නව රජයේ රටේ පාලනය බාර ගැනීමත් සමග සමාජයේ සෑම අංශයකම නව පිබිදීමක් ඇති වූ බවට පැහැදිලිම සාධකය වන්නේ නව රැල්ලේ බිතිසිතුවම් හා චිත්‍රකලා සම්ප්‍රදාය බිහිවි දේශය පුරා ව්‍යාප්ත වීමයි. බියගැන්වී මුළුගැන්වී ජරා ජීර්ණ තත්ත්වයකට පත්වෙමින් තිබූ ශ්‍රී ලාංකීය සමාජය සමාජ පරිසරයට නව ජීවයක් ලබා දෙමින් කිසියම් ආලෝක ධාරාවකින් වර්ණවත් කිරීමට මෙම නව රැල්ලේ ස්වයංජාත චිත්‍රකලා සම්ප්‍රදායට හැකි වූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සෑම නගර ගම්දනව්වක් පාසාම පාළුවට ගොස් තිබූ සියලු අහුමුළු වර්ණවත් කරමින් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් තරුණ තරුණියන් වැඩිහිටියන් මෙන්ම පාසල් දරුවන්ද එකාවන්ව එකමුතුව හැඩගන්වන ලද මේ සමාජ සත්කාරය හා වගකීම අතිශයින් ප්‍රශංසාත්මකව මම අගය කරමි. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා සහ එතුමාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ කොළම්තොට වියත් හඬ හා නොයිඳුල් තාරුණ්‍ය හඬ සංවිධානයන්හි තරුණ තරුණියන් රැසක් විසින් නව ආරක බිතුසිතුවම් හා චිත්‍රකලා සමුච්චයක් දායාද කරමින් නුගේගොඩ පුරවරයේ වර්ග මීටර 1600ක් පුරා පැතිරුණු යෝධ බිතුසිතුවම් කලාපයක් නිර්මාණය කිරීම අතිශයින් අපගේ පැසසුමට ලක්වේ. තවද මෙහි විශේෂත්වය වන්නේ මෙම මුළු කලාපයේම චිත්‍ර හා බිතුසිතුවම් මුළුමනින්ම අපේ දේශයට ආවේනික පක්ෂීන් උරගයින් හා නොයෙකුත් සතුන්ගෙන් සාකවලින් සමන්විත වීමයි. රටට ආවේනික වූ මේ කුරුළු උරග සහ සත්ව විශේෂ හා ගස්වැල් සාක විවිධ හැඩතල හා ඉරියව් ඔස්සේ ස්වභාවික වර්ණයන්ගෙන් හැඩගන්වා තිබීම බෙහෙවින්ම අගය කළ යුතුය. කාලයක් තිස්සේ කිසිවෙකුට ඇස නොගැසුණු පාළුවට හා විනාශයට පත්වෙමින් තිබූ පොදු හා පෞද්ගලික පාරිසරික ස්ථාන තාප්ප බිත්ති හා පොදු දේපල පොදු ජනතාවගේ සිත් සතන් රමණීයත්වයෙන් හා අමන්දානන්දයෙන් සනහාලන සෞන්දර්ය කරා රැගෙන මනා කලාගාරයක් බවට පත් කිරීමටත් ඒ මගින් අප ජීවත්වන පරිසරය පද්ධතියේ සත්ව සාක හා ජෛව විවිධත්වයන් පිළිබඳ මනා අවබෝධයක් සමාජයට ලබා දීමටත් අපකැප වූ කොළම්තොට වියත් හඬ හා නොහිඳුල් තාරුණ්‍ය හඬ සංවිධානයන් හි සභාපති හා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා හා මෙම සත්කාරයට උරදුන් තරුණ කලාකරුවන් හා ශිල්පීන්ටත් මාගේ විශේෂ ස්තුතිය පුද කරමි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය.